සම්පාදය පටිච්ච සම්පාදය බව එන විස්තර කරලා තියෙනවා සංයුත්ත නිකායේ 5:2 තති අනාථපිණ්ඩික සූත්‍රයේ 211 වෙනි පිටුවේ. එතන පෙන්නනවා එකල්ලි අනේපිඩු ගැහැවිත මේ භාගතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත්පසක වුණේය. එකත්පසක වුණ අනේපිඩු ගැහැවිහට භාගතුන් වහන්සේ මෙය වදාළසේක. ගැහැවිය යම් කලෙක අරිසෞගේ පස්බිය වෙර සම්හුන්නාහු වෙද්ද සිව්සෝවන් අගිනොත් යතුයේ වේද අරිණයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නාලද්දේද ලද්දේ මැනවින් පිළිවිදුනාලද්දේ වේද හෙතෙමේ කැමැතිවන්නේ ශයව නිරයැත්තෙම් ශයව තිරිසංයෝනියැත්තෙම් ශයව ප්‍රේතවිසායැත්තෙම් ශයව අපාය දුර්ගති විනිපාතැත්තෙම් වෙමි. විසව නොහෙනසුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි. තෙමේම තමා පවසන්නේය. අන්න දැන් වචනයක් තියෙනවා. කවර පස් විදිහින් මෙතනින් කරා මෙතනදී කාරණා තුනක් පෙන්නවා. මොනවද කාරණා තුන? යම් කලක අරිසෞගේ පස්බිය වෙර සම්හුන්නාහු වෙද්ද. ඒ මොකද්ද? පස්බිය වෙර සම්හුන්නාහු වෙද්ද. මේ මොකද්ද මේ කියන්නේ? එයා සමාජයට එහෙම නැත්නම් එයා ඇතුලේ වෛර පහක් බය පහක් නැති කල කෙනෙක් වෙනවාද? මෙන්න මේක ඉතාම වැදගත්. මේක හරියටම තෝරගන්න ඕනේ තැනක්. මොකද්ද මේ කියන්නේ කියන එක. හරි? යම් කිසි කෙනෙක් වෛර පහක් බය පහක් සමාජයට ඇති කරන තමා තුල වෛර පහක් බය පහක් නැති කරගත්තු කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ වෛර පහ බය පහ ගොඩ නැගුණේ කොහොමද කියන එක. මුලින්ම තෝරගන්න ඕනේ. හරි? ඊගාව කාරණේ තමයි. ඒකත් අපි තෝරගමු. මෙතන කාරණා තුනක් තියෙනවා තෝරගන්න. ඊගාව එක සිව්සෝවාන් අගිනොත් යතුයේ වේද. ඊගාව එක අරිණයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නාලද්දේ මනවින් පිළිවිදුනාලද්දේ වේද. මොකද්ද මේ කියන්නේ? අරිණයත්. අරිණයත් කියන්නේ ආර්ය න්‍යාය. ආර්යයන්ගේ යම්කිසි න්‍යායක් තියෙනවා. අන්නේ න්‍යාය මොකද්ද? ඔහු විසින් නුවණින් මනාකොට දක්නාලද්දේ මනවින් පිළිවිදුනාලද්දේ වේද. එහෙනම් මේ ආර්ය න්‍යාය කියන එක හරියට දැනගෙන ඒකට අනුව කටයුතු කරන කෙනෙක් විය යුතුයි. ඒ අවබෝධය තියෙන කෙනෙක් විය යුතුයි. කවුද? සෝවාන් පුද්ගලයා. හරි? ඔන්න විස්තර කරන්න පටන් ගන්නවා. කවර පස්පිය වෙර සම්හුන්නාහු වෙද්ද. මේ වෛර පහක් බය පහක් කියලා කියන්නේ මොකද්ද කියන එක විස්තර කරනවා. එතන තේරෙනවද මේ කොටස? කාරණා තුනක් වෙන්නව ආර්ය ශ්‍රාවකයෙක් ගැන. එකක් තමයි වෛර පහක් බය පහක් නැති පුද්ගලයෙක් වෙනවලු. සිව්සෝවාන් අගිනුත් යුතුය වෙනවලු. අනිත් එක ආර්යනාය වටහාගත්තු කෙනෙක්ලු. අන්නේ තුන තියෙනවා නම් එයාට පුළුවන්ලු කියන්න ශේකල ප්‍රේතවිෂයත්වයෙන් ශේකල තිරිසංයෝනියත්වයෙන් ශේකල අපාය දුර්ගති විනිපාතයත්වයෙන් අවසාන ශේකල අසුරනිකායත්වයෙන් ශේකල අපාය දුර්ගති විනිපාතයත්වයෙන් තෙමේ කැමතිනම් සෝවාන්යයි නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන්යයි තමාම පවසන්නේ. එයාටම කියන්න පුළුවන්ලු මෙන්න මේ ටික තියෙනවා නම්. හරි? පැහැදිලිද? බලමු මොනවද කියන්නේ. මෙන්න පළවෙනි එක සංවිතනිකයි 5:2 තති අනාදපිනුතේ 213 පිටේ පෙන්වන ගැහැවිය පණි මොකක්ද මේ කියන්නේ? කවර පස්පිය වෙර සම්හුන්නාහු වෙද්දයක් මොකද්ද මේ වෛර පහයි බය පහයි කියලා කියන්නේ? ගැහැවිය පණිවා කරන සුල්ලේ පණිවායෙන් දුටි දැමියේ යම් වියක් වෙරක් රැස් කෙරේද? පරලොවත් යම් වියක් වෙරක් රැස් කෙරේද? සිටි පිළමද උ දුකක් ධොම්නසක් විඳීද? පණිවායෙන් වැළකුණාහුට මේ බය වෙර සම්හුන්නාහු වේ. ගැහැවි නුදුන් දෑ ගන්නා සුල්ලෙක් අයිනාදෙන් කාම මිහිසරෙන් මුසාබනින්ෙන් පමාවට කරුණු රාමිර මත්පැන් බොන සුල්ලෙක් පමාවට කරුණු රාමිර මත්පැන් පානයෙන් දුටු දෙමියෙත් යම් බියක් වෙරක් රැස් කෙරේද? පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේද? සිත පිළිබඳ වූ දුක් දුම්නස් දුකක් දුම්නසක් විඳීද? පමාවට කරුණු රාමිර මත්පැන් පානයෙන් වැළකුණාහුට මේ බය වෙර සම්ුණ්ණා වූ වේ. මේ පස්පිය වෙර සම්ුණ්ණා වූ නම් නේ වේ. කාරණා පහමිනවා. මෙතනදී වැදගත් දෙයක් තියෙනවා තෝරගන්න. මුලින්ම මෙන්න මෙතන පටන් ගන්නේ මෙතනින් බලන්න. මෙතන පණිවා කරන සුල්ලේ පණිවායෙන් දුටු දැමියේ යම් බියක් වෙරක් රැස් කෙරේද? කියන්නේ ප්‍රාණඝාතය කරන එකෙක් යම්කිසි කෙනෙක් යම්කිසි බියක් වෛරයක් රැස් කරනවාද? පරලොවත් යම්කිසි බියක් වෛරයක් රැස් කරනවාද? සිත පිළිබඳ වූ දුකක් දොම්නසක් විඳීද? පණිවායෙන් වැළකුණාහු හට. මෙන්න මෙතන අපි තෝරගන්න ඕනේ තියෙනවා. මෙතන පොඩි අවුලක් තියෙනවා. මෙතන මොකද්ද කියන්නේ? පාලි පෙළේ පානාති පාතා පටිවිරතස්ස. මෙතන කියන්නේ මොකද්ද? පානඝාතයෙන් වැළකුණා කියලා.
මෙන්න මේ වචන දෙක තෝර ගන්න ඕනේ. වැලකුණා කියලා කියන්නේ වේරමණී කියන එක. රමණය කිරීමෙන් වෙන් වුණා. ඒක පටිවිරතෝ කියලා කියන්නේ. වෙන් වුණා කියන එකද? මෙන්න මේක ලොකු පැටලිල්ලක්. මේ පැටලිල්ල ලියා ගන්න ඕනේ. මේ පැටලිල්ල ලියා ගන්න මුලින්ම අපි බලන්න ඕනේ මේ වෛර පහයි බය පහයි කියන්නේ මොනවද කියන එක. මෙතන පුංචි විස්තරයක් කරන්නම් වෛර පහයි බය පහයි පිළිබඳව. අපි මුලින්ම හිතමු මෙහෙම එකක්. දැන් පංච ශික්ෂා කියන්නේ මොනවද? අපි දන්න පංච ශික්ෂා මොනවද? රට හැරෙවන හැරි බෙල්ල. වෛර පහයි බය පහයි මොනවද මේ කියන්නේ? right අපි දන්න ටිකක් තියෙනවා. මොනවද? පංච ශික්ෂාව කියලා එකක් තියෙනවා. පංච ශික්ෂාව ගම සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමරද නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. නේද? ඊගාවට ඒ පංච ශික්ෂාව. ඊගාවට පංචසීල්. මොනවද? සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමරද නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. පස් පව්. ප්‍රාණඝාතය කිරීම, හොරකම් කිරීම, කාමරද කිරීම, බොරු කිරීම, මත්පැන් බීම ඔය කියන පහමයි. ඊගාවට පංච දුස්චරිතය. ඒත් සත්තු මරනවා, හොරකම් කරනවා, කාමරද කරනවා, බොරු කියනවා, මත්පැන් බොනවා කියලා කාරණා හතරක් ඔය එකම කාරණා පහක් ඔය කාරණා හතරම දාලා අපි විස්තර කරනවා. පංචසිල් ඇහුවත් ඕකමයි කියන්නේ. පංච දුස්චරිත ඇහුවත් ඕකමයි කියන්නේ. පංච ශික්ෂා ඇහුවත් ඕකමයි කියන්නේ. පස් පව් ඇහුවත් ඕකමයි කියන්නේ. මෙන්න මෙතන තෝරගන්න ඕන දෙයක් තියෙනවා. ඒක තෝරගත්තාම මේකේ වැලකුණාද මොකද්ද කියන එකත් හරියට අපිට තෝරගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ වචන දෙකේ බොහොම පැහැදිලි වෙනසක් තියෙනවා. වේරමණී කියන්නේ වැලකුණා කියන එක. පටිගිරතෝ කියන්නේ වැලකුණා කියන එක නෙමෙයි කියන එක අපි දන්නවා. ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා. නේද? විරතියත් එක්ක බැඳිලා ඉන්නවා. ඒකේ වෙන්වීමට බැඳිලා ඉන්නවා. වෙන්වීමට බැඳිලා ඉන්නවා මිසක් වැලකුණා කියලා එතන කිව්වේ නැහැ. අපි මුලින්ම බලමු. දැන් මෙහෙම හිතන්නකෝ. පාණාතිපාතා වේරමණී කියලා කිව්වහම අපි ගන්න සිංහල තේරුම මොකද්ද? අපි ගන්න සිංහල තේරුමක් තියෙනවා. මොකද්ද? ප්‍රාණඝාතයෙන් වෙන්වෙමි. නේ? ඊගාවට අදින්නාදානා වේරමණී. අනුසතුගේ ගැනීමෙන් වෙන්වෙමි. කාමයේ සුමිච්ඡාචාරා වේරමණී. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන්වෙමි. මුසාවාදා වේරමණී. බොරු කීමෙන් වෙන්වෙමි. ඊගාව එකට සිංහලෙන් මොකද කියන්නේ? මත්පැන් පානය කිරීමෙන් වෙන්වෙමි. එහෙනම් ඒක කියන්න ඕනේ කොහොමද? සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරිද වැරදිද? වැරදි. පාණාතිපාතා වේරමණී කිව්වහම ප්‍රාණඝාතයෙන් වෙන්වෙමි නම්, අදින්නාදානා වේරමණී කිව්වහම අන්සතුතිය ගැනීමෙන් වෙන්වෙමි නම්, නේද? මුසාවාදා වේරමණී කිව්වහම බොරු කීමෙන් වෙන්වෙමි නම්, මුසාවාදා වේරමණී සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වහම මත්පැන් පානය කිරීමෙන් වෙන්වෙමි කියන අදහස එන්න ඕනේද නැද්ද? එන්න එපෑනේ. පාණාතිපාතා මජ්ජපමාදට්ටානා කියලා කිව්වද? නැහැ. අදින්නාදානා මජ්ජපමාදට්ටානා කියලා කිව්වද? නැහැ. මුසාවාදා මජ්ජපමාදට්ටානා කියලා කිව්වද? නැහැ. හැබැයි සුරාමේරේ මජ්ජපමාදට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. හැබැයි අපි අදහස හැටියට ගන්නෙ මොකද්ද? මත්පැන් පානය කිරීමෙන් වෙන්වෙමි කියන එක විතරයි. අර ඉහළ දීපු අර්ථකථන විතරමයි ගන්නෙ. දැන් මෙතන ගැටලුවක් තියෙන බව පේනවද? හොඳට තෝරගන්න ගැටලුවක් තියෙන බව. එහෙම උනේ ඇයි? එහෙම වෙන්න හේතුවක් තියෙනවා. අන්න ඒක තමයි අපි තෝරගන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙන්න මේ කාරණා ටික තෝරගත්තාම මේක අහුවෙනවා. මේ පංච ශික්ෂා කියලා කියන්නේ. ඊගාවට පංචසිල් කියලා කියන්නේ. පංච දුස්තරිත කියලා කියන්නේ වෙන වෙනම කාරණා. පංච දුස්තරිත හැටියට බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් මහා සම්මත රජවරු විසින් පණවගෙන එනවා. වෛර පහක් බය පහක් සමාජයට ඇති වෙන වැඩපිළිවෙලක් නොකළ යුතුයි කියලා. ඒක තමයි ප්‍රාණඝාතය, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, මත්පැන් පානය කිරීම කියන දේ. අන වෛර පහයි බය පහයි ඔය ටිකෙන් ඇති වෙනවා. ඒක නොකළ යුතුයි. ඒ කාලේ ශාක්‍ය වංශිකයෙම ඉහෙලින් වැඳමුනේ ওই කාරණා නොකරන නිසා. ඊගාවට ඒක ලෝක සම්මතයක් හදාගෙන තිබුණා. මහා සම්මතයක් විසින් ගොඩනගා තමයි ඒකට කියන පංච දුස්චරිතය කියලා. හැබැයි අපි දවස ගානේ කියන්නේ මොකද්ද? අපි දවස ගානේ කියන්නේ පංච පාණාතිපාතා වේරමණී මොනවද? සික්ඛාපදං. ශික්ෂාපදයක් කියන්නේ. ඉතින් හොඳට බලන්න ශික්ෂාපදයක් ශික්ෂා කියලා කියන්නේ ශික්ෂාව කියන්නේ මොකද්ද?
ශික්ෂාව කියලා කියන්නේ හික්මීම. ඉතින් මෙතනේ තෝරගන්න ඕනේ අපි කියන අපි ශික්ෂා පදයක් සමාදන් වුණා කියලා. මෙන්න මේ වචන ටික ඔක්කොම තෝරගෙන යමු මෙතනින් ඉස්සරහට යන්න පොද මේක වැදගත් වෙනවා. ශික්ෂා පදයක් අපි සමාදන් වෙනවා. දැන් මතක තියාගන්න බුද්ධාම පෙන්නන මූලික කාරණයක් තියෙනවා. පෙන්නන යම් සමාදානං තං වතං සංවරත්තේන සීලං. සංවරත්තේ පිහිටීමක් ඇද්ද එය සීලයකි. මේක තමයි මෙතනට වැදගත් වෙන්නේ මේක තෝරගන්න. යම්කිසි සමාදානයක් ඇද්ද එය වතකි. එහෙනම් අපි ශික්ෂා පද මොකද කරන්නේ? සමාදාන් වෙනවා කියලා නේද කියන්නේ? එහෙනම් ශික්ෂණය වෙන වැඩපිළිවෙලක් සමාදාන් වෙනවා. සමාදාන් වෙන එකට කියනවලු වතක් කියලා. යම් සමාදානං තං වතං. සමාදාන් වෙන දේවල් වලට කියනවා වත කියලා. මොනවද වත? දැන් අපිට තියෙනවා ගිහි වත, පැවිදි සාමණේර වත, පැවිදි උපසම්පදා වත. එකිනෙකට වෙනස්ද නැද්ද? වෙනස්. තේරුණාද? එතකොට මෙතන සමාදාන් වෙන්නේ මොන වතද? අන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ශික්ෂාපදයක්. ශික්ෂණය වෙන වතක්. ශික්ෂණය වෙන වැඩපිළිවෙලක් සමාදන් වෙනවා. හොඳට දැන් මෙතනදී අවධානයෙන් බලන්න බුද්ධ ශාසනයේ ශික්ෂණය පූර්ණේ කරපු උත්තමයාගේ වැඩපිළිවෙල තමයි සමාදන් වෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ ශික්ෂණය පූර්ණේ කරපු, ඒ කියන්නේ හික්මීම පූර්ණේ කරපු උත්තමයා කියන්නේ කවුද? රහතන් මහරහතන් වහන්සේ. එහෙනම් මෙයා මේ සමාදන් වෙන්න හදන්නේ කාගේ වතද? මහරහතන් වහන්සේගේ වත. ඇයි එහෙම කියන්නේ? මේකට උදාහරණ අවශ්‍ය නම් අරන් කියව ගන්න. අංගුත්තර නිකායේ උපෝසත වග්ගයේ. උපෝසත වග්ගයේ මේකට කියන උපෝසතය කියලා කියනවා. ඒ ශික්ෂා පද හැම එකක්ම විස්තර කරලා තියෙනවා. ඊට අමතරව පටිසම්භිදා මග්ගප්පකරණේ සීලමය ඥාන යටතේ මේක විස්තර කරලා තියෙනවා. ඒ හැමතැනකම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක විස්තර කරද්දී හැම වෙලේම ඉස්සරහට තියාගෙන තියෙන කාවද? මහරහතන් වහන්සේ නමක්ව. මහරහතන් වහන්සේගේ වැඩපිළිවෙල ගැන තමයි ඔය කියන්නේ. දැන් අපි තෝරගන්න ඕනේ මොකක්ද ඒ කියන ශික්ෂාපදේ කියලා. එහෙනම් ශික්ෂණය වෙන වත කාගේද? රහතන් වහන්සේගේ. ඒ හැමතැනකම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි යනු කියලා විස්තර කරලා තියෙනවා මොකද්ද මේකින් කියන අදහස කියලා. අන්නේ වත රහතන් වහන්සේගේ වතෙහිවත් වැඩපිළිවෙල සමාදන් වෙන්නේ කියලා තමයි අපිට කිව්වේ. මොකද්ද වත? අන පළවෙනි ශික්ෂාපදයේ පෙන්නනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිංහල අර්ථකථනයක් පෙන්නනවා ඒකේ තියෙන අදහස. ජීවිතාන්තයේ ඒ රහතන් වහන්සේ කියලා පටන් ගන්නවා. පටන් අරගෙන පෙන්නනවා ජීවිතාන්තයේ ඒ රහතන් වහන්සේ මදයට ප්‍රමාදයට ලොවල්ලා ගැනීමට හේතු වෙන යම් සරාගික බවක් මිහිරියාවක් නැහැ. ඒ පස්වෙනි ශික්ෂාපදයේ පළවෙනි එකේ පෙන්නනවා ජීවිතාන්තයේ ඒ රහතන් වහන්සේ පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර බහාතැබූ දඬුමුගුරු ඇතුව බහාතැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව පාපයට ලැජ්ජා ඇතිව බය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේ. ඒ රහතන් වහන්සේ අනුගමනය කරන්නා වූ මමද අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ. ඇයි අදිෂ්ඨාන කරගන්නේ? මේක සමාදන් වෙන වතක් නිසා නේද? දැන් ගිහි වතේ ඉන්න අපි සමාදන් වෙන්න හදන්නේ කාගේ වතද? කාගේ වැඩපිළිවෙලද එතකොට? රහතන් වහන්සේගේ වැඩපිළිවෙල. හොඳට බලන්න අවධානයෙන්. අන්න උපෝසතේ කියනවා ඔකට. හරි? මොකද්ද කරන්නේ? ජීවිතාන්තයේ ඒ රහතන් වහන්සේ කියලා පටන් ගත්ත එක මෙතන කියනවා. පර ඒ ශික්ෂාපද අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර බහාතැබූ දඬුමුගුරු ඇතුව බහාතැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේය. අදිෂ්ඨාන කරගත් කාල සීමාව තුළ ඒ ශික්ෂාපදය මම රකිමි. ඔන්න දැන් විස්තර කරලා තියෙන ඔය විදිහට. දැන් හොඳට හිතලා බලන්න අපි සමාදන් වෙන්නේ මොකක්ද? දැන් අපි සමාදන් වෙනවා. ගෙදරදී උදේම දැන් අපි ගිහි වතේ ඉන්න අපි දැන් රහතන් වහන්සේ අරමුණු කරලා උන්වහන්සේගේ වතෙහිවත් වැඩපිළිවෙල සමාදන් වෙච්චි සමාදන් වෙන්න අපි හදනවා. කොහොමද ওই ශික්ෂාපදේ කියලා? ශික්ෂණය වීමේ පදපෙළ කියනවා. කාට අනුවද? රහතන් වහන්සේට අනුව. කොහොමද? ජීවිතාන්තයේ ඒ රහතන් වහන්සේ. උන්වහන්සේ අතින් කවදාවත් ඇයි? උන්වහන්සේ වේරමණී රමණේ කිරීමෙන් වෙන් වෙලා තියෙන්නේ. උන්වහන්සේ ඒක රමණේ කරන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ මොකද්ද? ජීවිතාන්තයේ ඒ රහතන් වහන්සේ පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර. ඒක අපි කරනවද නැද්ද? ආපහු සමාදන් වුණා. හරි. ඊගාවට තව එච්චර තියෙන්නේ. පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර බහාතබු දඬුමුගුරු ඇතුව බහාතබු දැල්ලුගුල් ආයුධ ඇතුව පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේ කියලා අපි උන්වහන්සේගේ වැඩපිළිවෙල සමාදන් වෙනවා.
එහෙම සමාදම් වෙලා ටිකක් වෙලා ඉන්නකොට මම මේක එදත් කිව්වා ඔයගලට මතක ඇති පොඩි ළමයා යනවා පාරායිනට දැන් මොකෝ කරන්නේ පුතේ යන්න එපා පාරායිනට කියලා ගිහිල්ලා එක්කන් එනවා ටිකක් වෙලා යනකොට කොල්ලායි පාරායිනයි තව පාරක් ගිහිල්ලා එක්කන් ආවා හැබැයි විනාඩි 15ක් කියලා බලනකොට මේ වාහන යන පාරායිනට පොඩි එකා ආයි ගිහිල්ලා දැන් මොකෝ කරන්නේ බැලුවා හරියන්නේ නැහැ ගත්ත කෝටුවක් දුන්නා පසපතරත් වෙන පාරවල් දෙකක් දැන් පොඩි එකා පාරට යනවාද ආයි මතක තියෙනකන් ඒක යන්නේ නැහැ. හැබැයි අපි උදේ සමාදන් වුණේ මොකද්ද? පරපර නැසීමෙන් වෙන්ව පරපර නැසීම අතහැර. හරි. ඊගාවට රාතන් වහන්සේ කොයි වගේද? බහා තැබු දඬු මුගුරු ඇතුව බහා තැබු දැල්ලුගුල් ආයුධ ඇතුව පාපයට ලැජ්ජ ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේ. රාතන් වහන්සේලා කෝටුවරන් ළමයි හදන්න ගිය තැන් එහෙම තියෙනවා ත්‍රිපිටකේ කොයිවා? ඈ තියනවද නෑනේ හැබැයි අපි රහතන් වහන්සේ වගේ ඉන්නවා කියලා පොරොන්දු වෙලා දැන් මොකද්ද කරලා තියෙන්නේ ඇයි එහෙම වුනේ හොඳට බලන්න අපි මේ ශික්ෂාපදය දීලා තියෙන අර්ථකථනය මොකද්ද කරේ පංච දුස්චරිතයේ අර්ථකථනයත් එක්ක සම්බන්ධ කරගත්තා පංච දුස්චරිතය කියලා එකක් තියෙනවා ඒක කියනවා සත්තු මරීමෙන් වෙන්වීම හැබැයි ශික්ෂාපදය කියන්නේ මොකද්ද රහතන් වහන්සේගේ ශික්ෂණය වෙච්ච වැඩපිළිවෙල අපි සමාදන් වෙනවා කියලා. රහතන් වහන්සේලා කවදාවත් කෝටුවරන් ළමයි හදන්න ගියේ නැහැ. එහෙනම් ගිහිවත ඇතුලේ අපිට ওই ශික්ෂාපදයේ සමාදන් වෙනවා නම් වෙන්න පුළුවන් බැරි නැහැ. කොහොමද? ඒකට සුදුසු පසුබිමක් තියෙනවා නම්. ඉතින් ඔක තියෙනවා කවද්ද? පොයේ දවසට පන්සලේදී. අපි කරනවද නැද්ද? එදාට ශික්ෂාපද සමාදන් වෙනවා. අපි දඬු මුගුරු අතර ගන්නවද? ළමයි හදන්න යනවද පන්සලට? නෑ මක් කරනවද තමයි ගෙදර දාලා ගිහිල්ලා සින් සමාදන් වෙනවා නේද කතාව තේරුණාද සමාදන් වුණා අන්න සමාදන් වුණා මොකද්ද සමාදන් වෙනවනම් මොකද්ද ඒක වතක් කියන්නේ වැඩපිළිවෙලක් සමාදන් වුණා කාගේ වැඩපිළිවෙලද රහතන් වහන්සේගේ වැඩපිළිවෙල කොච්චර වෙලාවක්ද උදේ 6 ඉඳන් හෙට උදේ 6 වෙනකම් පොය දවසට නැත්තම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් මං කවුරු වගේද ඉන්නේ රහතන් වහන්සේ වගේ අකින්න පුළුවන්